දුසාදු සදුු නමස්කාරವීවා බුදුරුඇනට සෙමදබුදුහිමි සාරනයාමි නමස්කාරවිීවා දම්රුවනටෙ සෙමදාසදහම් සරනයමින් නමන්ස්කාරවිීවා සංගරුවනෙටෙ සෙමදාමහා සංග සාරනයමි නමන්ස්කාරවිීවා තුනුරුවනට්‍ර සැමදතිසාරන සාරන යම්මී සාදුව සාඳු සාදුු අපගේ පරම පූජනීය කල්්‍යයානමිත්‍ර ගුරුදීවෝත්තම පං අල්ලකු ස්වාමින් අහන්සේට නිදුක් නිරෝගී ධීර්ඝාශෂ සම්පත්තිීම සැලසීවා. සාදුුසා ගරුතර මහා සංගරත්නෙන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පංහතුනී අද මැදිින් පුම්පෝය දවසේ ඉතාමත් වටිනා ධර්මානු ශංසනාවකට සවන් දෙන්න මේ පංවතුන්ට වාසනාවල බෙනවා. මේ ධර්ම දේශනාව ශ්‍රද්ධහ රූපවාහිනිය ඔස්සේ ගුවංවිදිලියෝඔස්සේ ලක්ෂ සංඛ්‍යාත පිරිසකට මේ පුම්පෝය දවසේම අහන්ට සලස් වන්නේ ඕස්ටේලියාවේ ඇඩිලේට් හි පදිංචි පංවත් දිලාන් ගිරිහා ගම මහත්මා සහ සොනාලී යසෝදරා මහත්මය යන දෙපල ඉති සියලු පිංවතුන් ධර්මදායකත්වේ දරන පිංවතුන් මේ ධර්මදාහනය කොටස්කරුවම් බවට පත් වෙලා මේ රැස්කරන පිනෙන් මේ කුසලේ බොහෝ යහපතර පත්වෙනවා ඒ බව මුලින් මතක් කරමින් අද මැදින්පුුම් පෝය දවස විසිදාහක් මහරහතන් වහන්සේලා පිරිවරාගෙන අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කපිලවස්තුුවට වැඩම කළ ඒ පිම්බර සිදුව මැදීම්පුුම් පෝය දවස කවුරුස් හිතරෙනවා තු ලකට කලාතුරකින් සම්බා සම්බුදුරජාණන් වහන්සේනමක් පහළ වෙන්නේ අතිස්සිීන් කලාතුරකින් කල්ප සීකටත් බුදුරජාණන් වහන්සේලා දුරල බයි ඉතින් බුදුරජාණන් වහන්සේ අනන්ත සම්බුදු ගුණෙන් අනන්ත සම්බුදු බලයෙන් බුදුරජාණන් වහන්සේලා බබලනවා බුදුරජාරණන් වහන්සේ තුල තිබුණා සිටකින් සිතාගත නොහැකි තරම් බුද්ධ ඥාන සම්පත්තිය. ඒ බුද්ධ ඥාන සම්පත්ති බුදුරජාණන් වහන්සේට තියෙනවා ඥාන සඩ්හසාධහරණ ඥා ඥානහයක් තියෙනවා ඒ ඥානහය, ලෝතුරහා සම්මා සම්බුදු කෙනෙකුට පමණක් මයි තියෙන්නේ ඉළන්න බුදුරජාණන් වහන්සේට තියනවා නවාරහදී සම්බුදු ගුණ දසබල්ල ඥාන සිව් විසාරධඥාන අනන්ත සම්බුදු බලයෙන් බබලන මේ ලෝකසත්වයා සස්තතින් ඉතිර කරවන බුදුරජාණන් වහන්සේ නමක් කලාතුරකින් ලෝකට පහළ වෙන්නේ ඒ බුදුරජාණන් වහන්සේගේ ධරමය කෙනකුට අහන්ඩල බෙනවල ඒකත් අතිසයෙන් කලාදුරකින් සිද්ධ වෙන්නේ ඔබ හිතන්න බලන්න මේ වෙනකොට ලෝකේ කොයි තරං අපි ගත්තොත් කෝටි හස්සයකට වැඩිය ජනතාවක් සිටිනවා එයින් බුදුරජාණන් වහන්සේ සරණගිය කීයෙන් කී දෙනාද බුදුරජාණන් වහන්සගේ ධර්මය මේ විදිහට අහන්න කියෙන් කියී දෙෙනද දොර කොයි තරම් දුරල බයිද ධර්මය අහන එක ඒ ධර්මය වටිනාදයකට අපි ව විදිහට සලකන්න ඕන ගරු කරන්න ඕන පිහදුන හිමාලේ හැදෙන අත්භූත ප්‍රනීන්ත දිව්‍ය රස වෑහෙන මෙිහිරරි අම්ඹ වර්ගති බිල්ල තියෙනවයි විමානවල ඒ වගේ හැදන්න ගෙඩී කලාතුරකින් ගංගානන් ගන්ගේ පාවෙල ඇවිල්ල තියෙනු ඒ ලැබෙන පලතුරු මිහිරි අම්බ සමහර රජවරු රෝපණය කල්ලා තියෙනවා ඒ අම්බෑට රෝපණය කරලා ඒ වටේ මණ්ඩ පහදදලා ඒ අම්ඹෑටේ පැලවෙනකල් වැඩෙනකල් පලදාව දෙනකල් ඒ රජ්ජරුවන්ගේ රාජ්‍ය කාල දෙනකල් පහම් පත්තු කරනවා අහතර කොනයි. සඳුන්කිරි පැන් තමයි ඒ රෘක්ෂයට දාලතියෙන්නේ. ඊළඟට මල් අතුරල සුවඳ පතුරවනවා. යටහත් පහත්ව හිස්වැැසුන් ගලවා තමයි ඒ අම්ඹ රෘක්ෂයල්ලඟට යන්නේ. අම් රක්ෂ හැදිල මිහිරි පලදීල තියෙනවා ඒවාගේ ඉස්සර තියෙනවා ව අඹ පැල්ලයා කදා ගත්ත හැටිය ඉති අම් රක්ෂ දුර්ලබනිසා ගහකටත් එවැනි සත්කාර සම්මාන කරනවා නං දුර්ලබනිසා අඹගහාකට ච්චර සත්කාර සම්මාන කරනවාන ධර්ුමයට බුදුරජාණන් වහන්සේද කුීතරන් සත්කාර කළ ුතුයිදද ගරුකාර කළය ුතුයිද. තුනරුවන්ගෙන සද්ධාවක් ඇතුුණට පස්සේ සද්ධ ජාතෝ උපසංකමති. එයාල හරි ආසයි ළඟට පැමිණිලා දරමේ හන්ඩ. උපසංකමිත්වා පයිරු පාසති. ඒ ලාගෙට පැමිණනාාට පස්සේ මේවාගේ දහන් ඇසුර ලබන්න පුළුවන්. දහන් ඇසුර ලබනගොට පෛරු පාසිත්වා සෝතං ඕදහති එතකොට තම අර කියනදී අහන්ඩ කං යොමු කරාන්නේ. ඕහිත සෝතුූ ධම්මන් සුනාති කං යොමෝගෙන කං යොමූ කරගෙන ධරමය යහනවා. සුත්වා ධම්මන් ධාරේතිී. ං යොමෝකරගෙන අහන බණ තමයි දරාගන්නෙන්. ඊළඟට දතානම් දම්මානං අත්තං උපපරික්කති දරාගත්ත ධර්මය තමයි අර්ථයම සඩු පුළුවන්නේ මේ විදිහට චතුරාරි සත්‍යය ධරම අවබෝධය සිද්ධ වෙන තාක් හේතු පල පිළිවෙලක් තියෙනවා. ඒනිසා අපි ගෙදරරිඳලා රේඩියකින් බනැහුවට වඩා ට්‍රීවයකින් බනැහුවට වඩා ෆෝනකින් බනැහුවට වඩා ලඟට පැමිණ ධර්මය ඇසීමේ වෙනසත්වය නම් ඉඳගෙන ඉන්න ඕන අතපයිරිදිනව දරාගන්න ඕන ඒ බණ ඉවර වෙන කල් සම්පූර්ණය මේ ගැන අවධානයමු කරන්න ඕන ධර්ම ශ්‍රවනයත් එකම අභ්‍යන්තරී වීරිය කැපවීම අධිෂ්ඨාන කැමැත්ත ආද ආද ගුණ ධරුම වැඩෙනවා ලඟට පැමිණ බණැසීම තුළින්. එනිසා ඒ කරුණ මොලින් මතක් කළේ බොහෝ කාලෙකට පස්සේ මේ පිංවතුන්ට මේ විදිහට දම් සබහ මණ්ඩපියකට පැමිණ ධර්මය හන්ට ලැබීම කොයි තරන් හොඳද කියලා සත්තුටට පත්වීම පිණිසයි. මා ධපුූරු ධර්ම දේශනාවක් මාතෘකා වශයෙන් ගත්තේ හලු අපුරු කාරණාව. ඒ තමයි අපි කාටත් මැරෙන මොහොතක් ඇනවා සමහරයට දන්නේ නැතුව මරණ මංචක ගිනි දැල් පේෙනවා එක එක හේතු මත එතකට මේ ගි දැල් පෙනුනොත් කනකුට ඒනම් මොකොද කරන්නේ කියලා බුද්ධ දේශනාවක් ඇසුරෙන් ඉගන ගන්නල ක මේ ගිනි දැල් පේනවා කියලා කියන එක කාරණ කහිපයක් නිසා සිද්ධ වෙනවා හැබැ මෙෙම කත්ව මේ මුළු හදවතින්ම බුදුරජාන් වහන්සේ සරණ ගිය නැත්තාන් ධර්මය සරණගිය නැත්තා සංගරත්නය සරණ ගිය නැත්තාම් වැනෙන චරිතයක් නං සැකසංකා දයෙන චරිත යන්නම් ඒ අවිනිශ්සිිදද බවතියන ඒක මම විස්තරගල්ල දෙන්නා පිංහතුන මේ මිනිස්සු මැරෙන උපදින හැටි මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ තරන් දන්නා දකිනා කෙනෙක් නෑ. මිනිස්සු මැරෙන උපදින හැති බාහිර තාපසයත් දිවසින් දකිනවා. දෙවිවරු දෙවසින් දකනවා ඒ දෙවිවරු තාපසවරු දිවසින් දකින එක කනා වැැදිරි එළියක් තරන් වගේ කිය උපමාවකින් ගත්තොත් බුදුරජාණන් වහන්සගේ ශ්‍රාවකිකෝ ත්‍රවිද්‍යාවඋපත් වගෙන ඒ තුළෙන් චුත උපාතඥානයෙන් දිවසින් දකෙනවා ඒක පහන් එලියක් වගේ බදුරජාන් වන්සේගේ ශාසනින් බාහිර කෙනෙක් පෙරජීවිත දකිට කොච්චර තමාදිය දියවුණු කළත් කල්ප හතලයකින් එහ පේන්න කිස්සි කෙනෙකුට පේන්න කල්ප හතලි හහි පයන්නේ. එතකට මේ බුද්ධ ශාසනය ඉන්නවා මහා බිං්ඥපාර ප්‍රාප්ත සාර පුත්තමක් ගල්ලාන සෝභිත ඒවාගේම අපේ බද්ධ ගච්ඡායනා මහා රහත්තෙරණය එක නිියසෝදරා රහත්තෙරණය වගේ අභි්ඥාවෙන් පරතරට පත් මහා උත්තමාවෝ ඉන්නවා. අග්‍රශ්‍රාවක මහාඋත්තම නික්ලේස් මුනිවරු ඉන්නවා ඒ මොනිවරුන්ට පෙරජීවිත පේන ඥානය ඉරබටු තරුවක් වගේ කියනවා. එක පහනටවැඩිල්ලොකයි අග්‍රස්්‍රාවක මහන්ශ්‍රාවකයන් වහන්සේලා හැරෙනකොට පසේ බුදුවරුන්ට පෙරජීවිත පේන ඥානය උපමාවකට ගත්තුත් ෆොන් සඳ මණඩලෝගේ කිය. මම සරණගේ අපගේ ශාස්තෘරු ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ පෙරජීවිත දෙකීම ඥානය ඉරමණ්ඩල්ලටත්ව ඩාලෝ කයි. බුදුරජාණන් වහන්සේ දන්නවා මේ සත්වය මෙහිමහි මැරන්නේ මෙහෙමයි උපදන්නේ කිය. එමේ වතබොහෝ සත් සත්තා කාය දුච්චරිතේන සමන්නාගතා වචී දුච්චරිතේන සමන්නාගතා කයිෙන් දුෂ්චරිතයේදිල වචනෙන් දුෂ්චරිතයේදිල මනසින් දුෂ්චරිතයේදිලා කා අස්ස බෙදා පරම්මරණන අපායන් දුග්ගතින් මිනිපාතන් නිරියන් උපද්ජතිී දුගතය උපදිනවා නිරය උපදිනු ඒ ගැන ඕනාතරං විස්තර කරමර්ම පල ගැන කතා මෙම්පින්වතු අහලදේනු අර්යානං උපවාදකා ආරයන් වහන්සේලාට උපවාද කරලා නිරේ උපදිනවා ඊළඟට මිච්චාදිට්ටිකා මිච්චාදිට්ටි කම්ම සමආධාන. මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත වෙලා මිත්‍යාදෘෂ්ටික කර්ම සමාදංවෙලත්ම සත්ත්වයා දුගතිය උපදිනව. දු මිත්‍යාදෘ් දෘෂ්ටිය කියන්නේ. අම්මධර්ත්ත විශ්වාස කරන්නේ. ඊට පස්සේ. මට මහත්තෙක් මුණ ගැහුණ ඒ වහන්තයගේ මල්ලි අම්මයි ඉතාත්යට හරිට සලකනෝ. අරමහන්තය ඒච්චරය ගානක් නෑ මට කියවා හාන්දුරනය බලන් මේ අපි මල්ලි අප අම්මලට තාත්තලන්න ඥාතීට හරියට නාය වෙලා දයනු නාය ගෙවනවා මන්නන්නයි වෙලා නෑ. මවුට සැලකීම ියට සැලකීම ඇත්තරම නාය කිවිල්ලමයි නමු ය දෘෂ්ටියය යහිත ම නයවෙල්ලනෑ ඒකයි මම අම තාත්ය ග චර බලන්න ඇති එටර අම්ම ඉතාත්ට සලකන කෙන ඕක මහනාය කාරය. එද දෘෂ්ටයදද දෘෂ්ටය ඉලකට පිම්පව විශ්වාස කරන්නේ. දීමේ විපාගතියනවා කියෙල විශවාස කරන්නේ. වත් පිළිවෙක් කිරීමේ විපාගතියනවා කෙලි විශ්වාස කරන්නේ. ඕපපාතික සත්‍යය විශ්වාස කරන්නේ. ඊළඟට මේ ලෝකයේ තමංගම ඥානෙන් අවබෝධ කරගත් රෝතුරා සම්මා සම්බුදුරු පහළ වෙනවා නිවන පිණිස්ස ධර්ම දේශනා කරනවා කෙල යා විශ්වාස කරන්නේ. මේක මිත්‍යයා දෘෂ්ටිය. මිච්ා දිට්ටික වහෝති මිච්චා දිිට්ටිකම්ම සමාධන. එවැනි කර්ම සමාදන් වෙලා ඉන්නවා. එවැනි කර්ම සමාදන් වෙලා ඉන්නවා කියන්නේ. අපි ගත්තොත් එම බාහිරතා පැසයෝ. එක කකුලෙන් හිතගෙන ඉන්නවා. නිරුවත්ව තපස් රකෙනවා. ඒළඟට සීතෙලි හිිමේ හක්මං කරනවා. ගින්නේ. දැවිදවී කෙලෙස් තවනව ඔය වගේ අත්තකිල මතාන යෝග කෙල කියන යම්තාක්දවල් ලඇද්දකො මිත්‍යයා දෘෂ්තිි කර්ම සමාදාන ඒ තුලින් විමුක්තියක් ලැබෙනවා කියල ඒළඟට නිරුමාන්ස වෙලා එ නිර්මාන්සවීම තුළින් මම නිවනට ලංවෙනවා කෙළගෙනෙක් හිතනවනම් ඒකත් ඒ වගේකා. න තිය ඒකායන මාර්ගය වන ආර්යස්්ඨාගික මාර්ගයෙන් තොරව එයා නිවම් මාර්ගයක් කියනවනන් හිතනවනන් සමාදංලයින්වන අන්නය සමාදන් කරවල තියෙනවනම් බොහෝ පෞරස් කරනවා. අන්නය ගැන ගවර කතාද. අපේ මහා බෝධි සත්වයන්ටත් සංසාරී ඒවැන්නේ දෘෂ්ටියක් සමාදන් වෙලා මරණමං්චකේ ගිනි දැල් පෙනනිල්ල තියනවා. මහ බෝධි සත්වයන්ටත් මරණමංචකේ ගිනි දැල්පෙනුනාා නං මේ අනිස් සත්වයු තම තමන් බුදුරජාණන් වහන්සගේ ධරමය බැහැර දේවල් සමාදන් වෙලා ඒවා පිටිපත්සේ හබාගෙන ගිහිල්ලා ඔවුන් රැස් කර ගන්න කර්මත් එෙක්ක මරණ මංචකයේ මොනවා මොනවා නම් පෙනයවිද. කුමක්දී මහබෝධි සත්වයන්ටත් මරණ මංචකේ ගිනි දැල්පෙනුනා කියන කතාව. බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සිට වදාලා පින්ව සාරිපුත්ත මට අතීති බොෝ? අවරදු ගණනගට වර්ස ගණනකට අවුරුතු සත සාහර්ස්ත්‍ර ගන්නකට කලින් මමන් මනුසලෝක ඉපදිල හිටපු ජීවිතයක මටන් හිතුුණ එකක තපස්කාන් රකේද ඊර්වාස මං මොකද කළේ මම තාමපසෙක් වනා තාපසෙක් වෙලා එකකකුලෙන් හිතකනහි දිය සීතලේ ගැහි ගැහි එහි මහනහිදිය ගිදරේ තැවිතැවී මහා අව්කාෂ්ටක කෙල්ලිස් තෙව්වා. ඊළඟට අතින් ආහාර ගත්ති. ගෙදර ගැබිනික් ඉන්න තැනකින් පිණඩපාතයක් ලැබුණොත්මම ගත්තෙ නෑ. මැස්සව ඉන්න තැනකින් පිඩපාතයක් දුන්න ගත්තනෑ. වැටකඩුල්ල ළඟතිින් දෙන පිඩපාත ගත්තනෑ. අලුත විහුන ගෙදරකින් පිින්ඩ පපාත ගත්තනෑ මේ විදිහෙට එක පිඩකින් පිඩු දෙහෙකින් යැපුරා දවස් පහළවකට එක මුොංඇටකං යැපුුණා මමානිත් ජනී ජනයා වෙතකිව්වා එම්බා මිනිස්සුන නිවන් දකින් රෝනිිනම් විමුක්තියක් පිණිසනම් මේවා කර පල්ලා දෙැ අද කියන්නේ දුක් නැතිවෙන්න ඕනි නම් මෙහෙම කර පල්ලා ය ස්තර තිබ්බා ඔේ ජපානෙන් ආපුක්‍රම නම්යහෝු රංගු කියලා ඒ මන්තරයක් ක් ඒඒක වාරගාන කියනකොට තමන්ග සියලු දුක් නැතිවෙල්ල සියලු සැපසම්පත් උදාවෙනවා කියලා දුක් නැති කරගන්න නම් මේවා කර පල්ලා. වාලම්පුරියකට පැම්පොදල්ල ඒ පැංවලට පිච් මල් දාල උදේ වස වාලම්පපුරයට වවැඳ පල්ල දුක් නැතිවිල්ල සවභාගක් යියඋදාවෙනවා තමනුත්කරනව අන්න අය සමාධන් කරවන්න. ජානීවේ කවුදල්ලු ෝනනිකෙක් හිති කටෑරගෙන හිනා වෙලා. ආවදේ නැගිටල්ලා එතන රුපිය ලත්වය පන්න නැතන් කට රුපය ලද්දාාපයි දුක් නැතිවෙනවා සෞභාග්‍ය උදාවෙනවා. තමනොත් කරනවා අන්න ය සවාදන් කරවනවා. මේවිදිහට හේදු පල දහම අනුවහට ගත්ත උපන් සත්වයා ජාතිපච්චායා ජරා මරණම් සෝක පරිදිව දුක්කු දෝමනම් සුපායාසා සම්බවන්තී සියල්ල දන්නාවු සියල්ල දක්නාව බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ දුක හටගන්න හේතු පල දහමක් කදාලා ඒ හේදු පල දහම ගැන ඒ අවබෝධය වහලදාන විදිට එක කෙනා ඒක දේවල් තිං දුක නැතිවෙන්නේ මෙහෙමයි සුගදේරයන්නේ මෙහෙමයි නිවන්දකින්නේ මෙහෙමයි කියලා ඒවාගේ මිද්‍යයා දෘෂ්ටික දේවල් අනිත්තයට කිව්වා බුදුරජන් වන් දේශනා කරනම පින්වත් සාරිපු්‍ර මම එහෙම කිය කියාගිය එක ජීවිතයක තුර ජනයා ඒකට සවන් දුන්නා ජනයා හා ගැෙන හිතිියා මිත්‍යා දෘෂ්ටික දේවල් අද කාල කොච්චර මිත්‍යාව දෘෂ්ටික දේවල් තියෙනවාද ඉවස් ඉස්සර මිනිස්සු කියලා තියෙන උදේ පාන්දරම නැගිටලා හිස හැරුණ පත්තකට යන්ඩ ප්‍රපාදයකින් වැටිලා මැරුණුන් ඔබ විමෝක්ෂහිට යනවා නිවන්දෙනවා හෙලකින් පල්ලකින් වැටුණෝ ගඟක ගහගෙන ගියෝ ඔබ විමෝක් සේට පත්වෙනවා කියල ඉස්සරගේක තිබබා මිත්‍ය දෘෂ්ටික දේවල්. ඉතින් සාරිපුත්ත මේ වගේ සමාදංහරවලානිත්තාය ඔනන් ඒ තාපසය මරනාසන්න වුණා වල්සට හිල්ලා. සාරිපුත්ත මරණසන්න වෙලා තාපසයා මරණ මංචක ඇඳ වැදිරිලා ඇතිද්දී. ඇඳ වටට ගිනි දැල් පේන්න ගත්තා. වම ගිනි දැල් මතු වෙනවා සාරිපුොත්ත ඒ තාාපසයකි ශරිීටට ලොම් කෙලිින් වනාා අත්තිිසයම් බයිට පත් වන බෝධි සත්තයෝ ඒ ජාතකතාව නමත් ලෝමහන්ස ජාතකයි ලොම් කෙලින් වනාා ඒ මොහොදේම සාරිපුුද්ධ අර තාපසයට හිතුණා මා මිති කරපුදේවල් වැරදී මේ බාහිර තපස්වුරුද්වෘරුත ඇද්ද ඊළඟට මේ මිත්‍යාදුෘෂ්ටික වැඩපිළිවලවල් ඇැද්ද මේ තුළින් නිවන් දකිඩු බෑ. නිවන් දකිඩ තීරණ කලාතුරකින් ලෝකට පහල වෙන බුදුවරුවන් දේශනා කරන ධරමයමයි. මා මේ මෙතෙක් කරපු දේවල් වැරදිී මේ තුළින්න්න නිවන් දකින්න බෑ කියලා ඒ මිත්‍ය දෘෂ්ටියත්ත හැරිය ගිින්දර ගින්දර පෙනෙන්නේ යම් හේතුවක් නෙසාද ඒ හේතුවත් හැරිය සාරිපුත් ගිනි දැල් නොපිනේගයා ඉතාප සැ එහෙම් කලුරිය කලා දෙවියන් අදරපදන පුුද්ධ මට සංසාරයම පුහුණු කළ දෙයක් මට යමක් වැරදුනොත් ඒ වැරදුනා කියල තේරීත්‍ය ගම අත්තරනු ඒක ගිනි දැල් පෙනෙන මරණවංචක හරිමත්තරනවා මේ ධර්ම දේශනා වද මෙසේ දේශනා කරන්න කාරණාවත් මයි පංහතුන තමන් වැරදුනා කියල තේරුුණුොත් හරි අභ්‍යාන්සය බොරුදු කරන්න ම බෝධිසත්වයන්ටත් එවැනි එකක දෘෂ්ටි මතවාද ඇදදහීන් අරක හොඳයි මේක හොඳයි කැල ගිහිල්ලා ඒවාගේ දේවල් සිද්ධ වඋනා නම් බෝධිසත්වයන්ත් කිසිම පාරමිතා ගුණ ධර්මයුත් නැති අ පුංචි පිනකින් ය පෙන අද කාලි වගේ ස්වත්වයන් මඟ නොමක හඳුනාගන්නැතුව වැරදි පාර්වල්ලල යන්න පුළුවන් හැබැයි තේරුණොත් සමල්ලොට පහිතානවා මෙයා රහත් වෙලා මෙ බුද්දුවෙලා මෙත නහාරි කියල හේතාගැන කාලයක් යනවා කෙනෙකුට වෙන්න පුලුවන් කෙනෙකුට වෙන්න පුළුව හැබැයි කාලයක් යනකට තේරුුණොත් නෑ මේක වැරදි මම හිතාගෙන හිතුපුියක කිය ඒක සම්පූර්ණයම හිතෙන් අයින් කරලා බුදුරජාණන් වන්සගේ ධර්මය ගැනම හිත පාදහාගන්න පුළුවන් වනොන් නිරේ ගිනි දැල් මරණමංචිකහි ගිනි දැල් නෙවෙනවා තමන්ට වැරදුනා කියල තේරුුණත් ඒක අත්හරින්ට තරන්ගේ අභ්‍යන්සේ පුහුණු කරන්න. බුදුරජාණන් වහන්සේ අදන්න පංවත් මහනෙන මා එක ජීවිතයක පිම්වන් තම්ම ඉතාත්තාගෙනෙකුට දාම ඉපදිලා ඒ අම්ම ඉතාත්තයි අගනි දේවතාවෝ පුදන බ්‍රහ්මණයෝ. හොඳ නැකතක් බලලා පුතා ඉපදුන්න දවසම ගින්නක් දැල්ලුවා. පුතාට දැන් අවුරුද් දහසේ දහන්සීම අර ගින්න නිවලනෑ ගින්න දල්වෝ දල්ව වැඳවැඳ ඉන්නවා. පුතාට දාහසේ වනි වයේ ම තාකව පුතේ පාරවල් දෙකත් තියනවා එක්කෝ ගිහි ජීවිතයකට ඇවිල්ල කසාත මැඳලා ජීවත්වයන එහෙම නැත්තන් තාපසේ වෙලා මේ උඹ උපන්දවසේ ඉඳලා අවුරු දාසයක් දැන් නිවන්න ඇතුව තියෙන ගින්දර පුද පුද අගනි දේවතාවගේ ආශිරවාදය රම් බමලෝ පලයා ඔන්න පුතාකව මට කසාද බඳන්න බෑ මං අගනිි දේවතවා පුද්ධනවා බඹලුවයන්ද ඔන අගනි දේවතවා පුදනවා බමලෝයන්න කියන එක සම්වාධිත්්‍රයක් ඇතිවුණේ මිත්‍යය දෘෂ්ටියද මිත්‍යය දෘෂ්ටිය ඔන්නදයින් අගනි දේවතාව පුදධනවා. කාලය ගියර් පසම තාප්‍රස යට ුතු නම තාපස කුමාරද අගනිි දේවතාව මාන්සයකින් සතුරු කරන්න ඕන කියලා. ගවේක් අරග නැවිල්ල ගිනිොඩඟ ගැට ගැහුවා ගි ගවය මරලා දාලා මංස පුජාවක් කරන්න ඕනකයා. ඉතකොට හැබැයි මෙයන්ට හිතු නතාපසයට නිකං එකපාරව මෙයා මරලා ගින්දරට දැම්මට ලුණු නෑනේ මිරිස් නෑනේ එනිසා අක්නිි දේවතාව ලුණු මිරිස් නැතුව කටට රහට නැතුව මස්කනක නෑ. කියල තාපසය ගමට ගියා ලුණු සැබුල්ලාද දිවල් හොයා ගැනද. ඒ අතරේ කැලේයාපු මේ හොරුටිකක් අ හරකව දැකලා ොල මෙතන කපන්්ඩ පිහකු ත්තියනවා ගින්දරද්යෙන් හරකෙකු තියනවා කිය හරකමරලා වලිගේ හමයි යටකටු විතිල මස්ික ඒ ගිින්දරම මස්්ටිකත් පුච්චල කාල නගුටයි ඇතකටු ටිකයි හමයි දාලා මසුත් තරංගිය. හැන්ඩ ැවෙනකොට සාපසනකොට නගුටයි මේ ටිකයි විතරයි තාපසය කල්පනං කලා ගිදර දිහා බැලුවවා බල්ලකි ව එම්බ ගිනි දේවතාව උඹටම දෙන්්ඩ ගෙනාපු හරක රැකගන්න උඹට බැරිනම් උඹ ගොහොද මවරකඉන්නේ මම ලොුණු ඇඹූ ලැතිව ොහෝොම කටු රහට පූජාවක් කරන්න ලැහැත්ත වුණේ එතකොට ඔහටම ගෙනාපු පූජාව මේ කවද හුර ටිකක් හරය වෙල්ලා මේ උුන් කාලයන කල් උඹ බලලාගෙන හිිය මට කරන්න දෙන්න දැන් කාපන් කියල වලිගේ දම. වලිගේ ඉහමයි ඇතකටටිකයි දලා දැන්කාපිය කියලා මේ කොටිය ඇතුට කියල ලොකු කලයක් ගෙනල්ල වුරුදු දාසයකට වඩා උපන්දා ඉඳල නිවන් නැතුව තිබ ගිදර නම්මා ගිදර නෙම්ම. ඊර් පස්සේ මහා වනේ ඇතුටකිිල්ල මෙත්තා කරුණා මුදිත්තා. උපේක්ෂා කියන බඹවිහරන වඩලා බඹලෝ පන්න අත්තර ඇට කොතේකොත් අපිට මේ අම්මලට පෙට්ට ගමයිහිමිහි කරන ට ගෙදර හඳහන් කොපි ඔවුන තරන් හම්ේන ඕක දැකල හිතේ නෑන දෙීතිී මේ කෙම්මයි කිවේ පොරොන් දං ඔක්කොම ගැලපෙනවා කිය හිතරි දැන් ඇති ස්වාමයෙක් හිතර දන්නති බිහිතා කිරියම් පැනියෙන් ඉතිරී යන සෞභහග්‍යම ජීවිතයක් කියා මේ බලලාමයිකිවේ නොන්දකි එකක් කතු නෑ කියල හිතෙන් නෑ වැරදිලාවත් වැරදින බව දැනිලාවත් අත්හරන්නේ සත්වය ඇරයි හොන්ද දේවා හොන්ද මොලේ තින කපුගකින් දල දේ මට මේ එයාගේ පරම්පරාවෙන් ආපු කෙනෙක් මයි කිවවේ ඒ තමයි දේවාලයක් කරනවා ඉතු දේවාලයක් කරනවා එකනෙක් ලොකුවට ඒද රිස්තර අපිට ලොකර පොල් ගහත්තේ නවා පලදම හොඳ. ඊර් පස්සේ හාහා පුරා කියල මෙල් ලොකුූ පලධාව තියෙන ගොඩා ගෙඩිහදිල තින ගහේ පොල් වේලෙන්ටැරල්ල තෙල් හින්දල තමන්ගිත් දේවතාවට පහන්දල්වඩ හිතාගෙනහිටේ දවසක් මේ මනුස්්‍යයා ගමනක් ගහිලෑනට පෝල්තිික හොරු කරලා මුල් බොල් ගහේම ොල් හොරු කරලා ඉටස මෙයා කරල්ලා තියෙන වැඩේ ආහුකේන්තියට ඒ පොල් ගහෙම්ම පොල්ලතු ටිකක් කපලා හුළුවත්ත වගේ මේ මේ පොල්ලතු එකතු කරලා වේලිච්ච පොල්ලතුවල ගින්දරක් අවුලාගෙන කෙලීම ගියා දේවාලද. ඉස්සල්ලාම පහන නෙම්මා පහන නිමල්ල දෙ අන්න කිව්වා දෙෝ පහන් දල්වන්නට තෙල්නෑ ල් හොරු ගෙනියලා ඔහේ ඇස් දෙ ඇරගෙන හිට ඇත පෙනෙ නෑන මොකට දොහ ඇස් දෙ ගරගෙනෙකිල්ල අර ගින්දරේ මූන පිච්ච අදීයන්ගේ. සාමානය මනුස්සයෙකුට හිතන්නවා පුළුවන්ද එ්ඩයින් දේවාල වැැහවා. අද කාලෙ හිතීට අරවාග කෙනෙක්. වෙන පැත්තකට ගියාට කරුණුණු සහිතවත් තැරිය අදකාලෙ කොයි තරම් ශාස්තර කියනවාද පැල්කෙටිය ඉඳල ගනවා මේ කරන්න මුතුවැනි කම්බ වෙනවා. සවභාගී ඉතිරෙනවා කිය අ සාතර කියනෙන පැල්ගෙට ඉඳගෙන කියනවා ඉති එයා ඉන්න පැල්කටියගැෙනෙ පැහැදි නිතමන් කියන එක. මහා බෝධි සත්්‍යය සංසාරයේ වැරදි පාරක ගියත් කරුණු දැනගෙනත් තැරයා මේ නැවත නැවත කියන්නේ පින්වතුනී අපිට යම්යම් දේවල් යංයම් මාවතවල් වල අපි භාගාතය හහි යන්න බලුවන් වරදීන්න පුළුවන් හැබැයි අපිට තේරුණුත් අපිට වැරදුනේ මේක නිසා කියලා වැරදුනද අත්තැරියොත් මරණ මංචකයේ හරි අත්තැරියෝොත් අවංකෝම අත්තැරියෝොත් යග ගිනි දැල් නිවන්ඩ පළුවන් මරණ මංචකයේ ඇඳවටේ බුරපුුරා නැගෙන ගිනි දැල් නිවන්න පුළුවන් අත්තැරීම තුළින් වැරදුනා කියල තේරුුණුත් අත්හරන්න ඕන ඕනම දෙයක් මේක වරදවග්ඩිපා කසාදයක් බැඳලා ටික කාලයකට යනකුට තේර වුණ වැරදුනා කියල ඊර්පස මිනිියහත් ඇැරල ප ඉඩිපා බවලතත් තැරල පන ඉඩිපා ඒක නිවයි මේ කියන්නේ දෘෂ්්ටි දෘෂ්ටි අපිට දැගොඩාක් පවුල් ජීවිතවල්ල තියෙනවා මෙයා හොඳ මෙයා මට ආදරේ මෙයා මෙහෙමයි කියලා කාලයක් ඇති ගොඩාක් ආදරයෙන් සෙනහසින්යා විශ්වාස කරල ඉන්නවා. කාලයක් පවුල් කනකුට තේරෙනවා මං හිතාගෙන හිටපු විදිහ වැරදිී කියලා. දැන් අත්තරන්න ඕනේ මනුස්සයාද හිතී තිබ්බ අදහසද. හිතී තිබබ අදහ සයිංකරපු ගමක් පීඩාව නැත්වෙනම්. ඔන්න මනුස්සෙක් බොන්න නෑ කෙල හිතාගෙන ඉන්නවා. යක් ඇනකුට දිරිදට තේරයෙනවා මේ මි රයම් බොනවා දැන්ගදරරණ්ඩු තෝ මටවංචා කලා හැබමයාගේ හිතෙන් ඒ අදහ සත් ඇල්ල මේ මිනිහ බොන එකක් කියලා හිතර ගත්තන ඉවහ අත්හරන්න ඕ දෘෂ්ටිය පැහැදි ල මම කියන එක මහ බෝධි සත්ව වදාලා මේ බුදුරජාන් වන්සේ වදාලා ත් මහන බෝධිෂත්වය සංසාරය මිත්‍යයා දෘෂ්ටික දේවල් පැත්ති බදල අතියනවා. මේවාගේ දේවල්ලනුත් යහපතත් දේනවාද කියලා හොයල් තියනවා. සමල්ලට දෙවපියන්ගේ උරුම විච්ච දේවල් පුතික් විදියටට කරගනයන්ට වෙලා තියන බෝධි සත්වයන්ද කරුණු තේරුුණ ගමන් එසැනින් අත් හැරිය. අර කලින් කිව වගේ උපතින්ම තවත් ජීවිතයක ගින්න කවුලලා අම්ම ඉතාැකව එක්කෝ බැඳපං නැත්තං උපතින් ඇවුලූමේ ගිින්දර පූජා කරල අක්නි දේවතාව සතුටු කල්ල බඹලෝ පලය අක්නිි දේවතාාව සතුටු කරලා ගින්දර නිවන්න ඇතුව පත්තු කරලා බඹලෝ යන්න යනවාකින එක සම්මාධීත්‍යයන්ද මිත්‍ය දෘෂ්ටයන්ද ්‍යෂිය. බුදුරජාණන් වහන්සේට හැමදාම හවස හයට පහන තියන්න ඕන පහන තිබ්බි නැත්තම් ඉවරට ඉවරයි කියල මිනිස් විතාගෙනවා සම්මාධීත්‍යයද මිති්‍ය අදෂිය. බුද්ධ පූජාව හැමදාම තියන්න ඕන එක දවසකරි මං ඇරනොත් හොඳ නෑ සම්මාධීත්‍යයද මිත්‍යය අදෘෂ්ටියද. පහනි දැල්ල තිියන්න ඕනේ මේ දිසාාවට හරයට පහන කරගෝ නොදැන් කොයි පැත්තටද කියලා. හිතේ දෘෂ්ටි වලතියෙන්න්න කැලැත්වීම තමයි යතියන්නේ.ඉති අර බෝසත් දරුව අවුරුද්දාාසිම් පස්සෙත් අගනි දේවතාවම් පුොදපුදා හිටිය. අේ ගින්දර මහ වනයට නිමෙන් නැතු ඇරං ගිහිල්ල. මිදුලි මැටි ලිපක් හදලා අගනිි දේවතාව දල්වල ගින පයුදපුදා අර අමාරුවයි ගිනි පුදනවා මොළු කැලේ ඇවිදලා ී හොයාගෙන පැල් ගෙටියක් හදාගත්ත කුටියා පුද්දුම මහන්සි වෙලා මේක හදාගත්ති පන්සල මිතාපසයකි පන්සල. දවස කක්ි දේවතාවට ඩිතෙල් මිස්්‍ර කිරිබතත් දෙන්න ඕන කියලා ගිතෙල් ගොඩාත් දාළ කිරි බතක් ව කියලා අගනි දේවතාවළඟ වැද වැද මාව බබලෝට පමණුවන්ට කියලා අර ගිතල් කිරිබත මේ ගින්දරට හැලවා ඇවිලි ඇවිලි තිබ ගින්දරට ගිතල් වැටුණගව මේ හූස් ගාල්ල කිරිබතත් පුච්චගන ගින්දර ඇවිලුණ අර පන්සල ගිනි ගත්තා අර තාපශය පන්සලින් ඇතට දල කල්පනා කරලා මං බඹලෝ ඇරම්පලයන් කියලා කිරිබත් පිදවා අවසාය මං හිතපු පන්සලක් ගිනි තිබා මං මේ ලෝකේ මට ඉන්න තැනත් නැති කරානම් මේ ගින්දර මැරුුණට පස්සේ මට තැනත් දෙේකීමක නම් මට ශවාස කරන්න බෑ කියල ලොකු අතකාවයක් ගහල නිස්සෙල්ලාම ගින්දර නිම්මා. ඊ වසි මහාගනට ගිහිල්ල මෙත්තා කරුණා මොදිිතා උපේක්කා කියන ගුණ දරම දියුණු කරගෙන වාශය කළ. බඹලෝ උපන්නා. තමන් වැරදුනා කියල පෙනුණ තේරුණ අත්තැරයා. ඇබැයි ඕය ක්‍රමේ චෛත්‍ය පූජා කරණයට කැන ධාතු සෑයවල් වඳින්නේ එකට බෝධීත් වහන්සේලා වදිිනකට පූජාවල්තියනයට බුද්ධ ශාසනය වත් පිළිවෙක් කරමේ ඕකට ගාමගන්න පක්. අපි චෛත්‍ය වඳන්නේ ප්‍රාතිහාරය පිණිස නෙවෙයි මේ පූජා කරන මලේ පහන් සුවඳදුන් ලෝතුරා සම්මා සම්බුදු ගුණ අරහත් ගුණ සිහි කරලා ඒ උත්තමයන්ට ගරු කළ යුතු අයට ගරු කරන පිම්බලයෙන් පරලො සුගතිය හෝ අමාමා නිමනහෝ ප්‍රාර්ථනා කරගෙන. එතකට අපි සහසරදුකෙන් නිදහවියෝ මුල් කරග නයි ලෝතුරාන් සම්මාන් සබුදුරජාණන් වහන්සේ වඳින්නේ පුදන්නේ සත්කාර කරන්නේ බෝධින් වහන්සිට වඳින්න පුදන්නේ සත්කාර කරන්න. මිසක්ක ප්‍රාතිහාරය නෙවේ. ළඟදම් පුතෙක් කදා කළ ඒ පුතාගේ හවුලය දැන් රුවංගලිසයි වඳින්යන් නැල්ලූ. ඉරවසේ මංයැහු ඇයි කියලා. ඒල පවුල ක්කෝම රුවංගලි සෑය වන්දනා කරන්න ගිහිල්ලා එනකට එක්සිඩට් එකක් වෙල යාලගේ පුංචාම්ම මැරිල්ලා. රුවන්ගලි සෑය වැදල එනකොටත් මැරුණනම්. ආයෝයේ චෛත්‍යය වදි නෑකිල් අට ගෙදර ඔක්කෝව දැ රුවගලි සෑයට යන්නයි. දැන් සම්මාධිට්ටියත් ඒ අත්තැරීම සම්මාධිට්ියද මිත්‍යය අදරුෂ්ටියද දැක්කද. ද්‍රෝණයක් ශ්‍රී සරුවච්ඥ ධාතුන්නම්සෙල්ලා ස්වණණමාලී සෑනජුන් තුළ වැඩසිටෙනවා බුදුරජාණන් වහන්සේ ධාතුතැම්පත් සෑයවල් වැඳීම ගැන වදාන්නේේ යංකිසි කෙනෙක් මේ ධාතු තැන්පත් සෑයයි කියල්ල හිත පහද වගත්තොත් මලින් පහනින් සුවඳින් පූජාංකලොත් දීග රත්තං හිතායි සුකාය සංවත්තද බොහෝ කාලයක් හිත සූ පිණස පෞතියෙනවා උපන් සත්වයක් කොහොමටත් නැරෙනවා. උපන් සත්වයක් කොහොමටත් නැරෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ බනාහල පොඩිදුරක් යන ට චත්තමාන ඕක මැරුණේ. අරාජ්‍යමකකිින් බුදුරජාන් සිටි වැඳල පොඩිදුරක් යන ට හරකෙක් කෙන්නේෙ. බාහිය ජාධාරු චීරය බුදුරජාණන් වහන්සකෙන් ධර්මය යාලා අරහත්වයට පත් වෙල ටික දුරක් ජැනකට හරකකික් කෙන්නේෙ. පුක්කුසාතිී ශ්‍රමණයන් වහන්සේ අනාගාමී පලට පත්වෙල ටිකදුරක්්ජනකොට හරකික් කැනල මැරුණ. ගෝධික දෙරුම් බෙල්ල කඩකැත්තට කැපිල් එහෙම එතනම පිරිනවවා පෑ. වක්කලී තේරුම් අරහත්වට පත්වෙල දෙෙල්ල කඩ කැත්තින්වෙෙන් ලලා පිරනවා පෑ. එතට අපේ මිනිස්සුන්ගේ තියෙන දෘෂ්ටිවල් හැටි බලන්න්න එතකට අමුූතු මානසික මට්ටමකින් චෛත්‍ය බෝධයක් වඳින්ඩියන්නේ ඕක කියනකුට මට මතක් වුණා දුප්ප අහිංසක මනුසෙ අන්නයට බැලමහිවරකං කරලා මේ මනුස්්‍යයක් කැල්ලේ අද්දිී සම්මා සම්බුධුවරයක්ගේ බෝධීන් වහන්සේන මත් දැකලා ඒ බෝධය වටේ සුද්ධ කරල්ලා වදවැද ඉන්න කොට වෙහි නැති හෙනයක් ගහලා අ ගස් කොලං මංඇරගෙන බෝධිය වදවැඳද හිටප එකකාගේ හිස්සටම වැදුණ ඇග දෙපලු වෙලා වැටුුණ බෝධියළඟ ඉස්සිං නිදාන් සිටිය කෙනෙක් පිපිදයා වගේ දෙවියන් අතර එපැදුුණ ති ඒ දෙවියෝ කියෙනවා දි අස්සරාවම් පිරිවරාගෙන දිවිරාජය කියනවා බැල මෙහෙවරකං කර කර හිටපු මගේ අරකුණු සරීරයට හෙන හතක් වැදුනත් මොකද මන්දැන් දිවී එනක ඒ නිසා බුදුරජාණන් වහන්සේ සරණයා යුත්තේ ස්තූප බෝධි වන්දනා කළ යුත්තේ පරලුව යහපත පිණිසත් නිවන පිනිසත් අද කාලෙ මේ දෘෂ්ටිී එකේ කෙනාගේ හිත්තුූල වැඩ කරලා ප්‍රුවංගලි සෑතියනවා නැන්දම්මයි ඒලිගේ ප්‍රශ්නයට මේ ඒලිට මේ විදියට වන්න ඕන නැදම් මට මෙහෙම වෙන්න ඕන අරයට මෙහෙම වෙන්නවන මෙයාට මෙහෙම වෙන්න ඕන කියලා චෛත්‍යල්ලඟ බෝධිලඟ පත්තනවා. ඇවිල්ලයිව ස්්ට නොවනාට පස්සෙ ඒ ගැනතින සද්ධාව නැතිවෙන. කොච්චර දේවාලෝල ගිහිල්ලත් ඒ සිද්ධ නොවනා කියලා ඒක හිදීන භක්තිය නැද වෙන්න දැක්කද ඒනි සම්පංහතුන කෙටියෙන් මේ කියන්න ගත්ත ඒ තමයි අභ්‍යාශයක් පුරුදු කරන්න ඕන ඒ අභ්‍යාසය තමයි පංතුනේ අත්හරීමේ අභ්‍යාසය ඒක දැන්ඔන්න අපි කෙනෙකුට බණනවා. වැරද්දක් කියල බයිනවා. කාලෙක් යැනට තේරෙනවා ඇත්තට මේකටයා වැරදිනෑ. එතකට හිතෙන් එයා වැරදි නෑ නිවැරදී කියලා හිතේ අත්හැරීම පුරුදු කල්ලා සත්තිය තේරුම් ගන්න එකයි. අනිත්තක් කෙනට සමාවතනය එකයි. අපි පුරුදුවෙෙන්ට ඕන. මාන්නට උඩගු කමට. අපි පරණ දහසෙමි හිටියෝත්. මරණ මංචකේන අත්හරීන් කරන්න වෙන්න. පැහැදි ලිනිදම කියන එක. අත්හරෙන්න්න ඕන තමන්ට වැරදුනා කියලා තරිච්ච ගමක්. ඊනකට තමයි පරණ පුොරුදු මේ ධර්මය අහද්ද නැවත නැවත ධර්මය අහත්දි මෙ ධර්මය දහන් කැඩපතක් නිසා දමාව පේනවා. ඒ තමඔෝ පේනකොට මොකක්ද කරන්න ඕ නන්නේ තමන්ගින් විච්ච වැරදියාට මතක් පෙනකුට මමදැ නිවැරදි වනෙක් කෙනෙක් කියල වැරැද්ද අමත කරන්නවාන උදහරණයක් ගත්තොත් වැසිකිිලි කරනවා කෙනෙක් වැසිකිලි කරලා ඒ වැසිකි දැමයා වැසිකිලි කරල නැටිනු නැගිටනකුට න්නද වැසිකිලි පෝච්චය හෝ ජරාවදයනවා මෙ ඒක දිහා පැයගනම් බලාගෙන න්නෑ ඒ දරාව දැක්ක ගමක් ඉක්මට මේ වතුර ගහලා ඒ අයින් කරනවා තමන්ගෙන් වෙච්ච වැරදි අඩු පාඩු ජරාගොඩක් විදිහට දකිින් දෝන ඉක්මනින් අයින් කරන්න ඕන ඉක්මනින් අමදක කරන්න ඕන තමන්කරපු හොඳ තමන්කරපු පින් මතක් වෙනවා. කොේ හරි ගෙදරකට ගියන්ට පස්සේ අපි ලස්වන මල්ගහක් තියෙනවන මල් පිරිලන ආ සහිතෙන් වන ඒ මල්ගහල්ලඟ දැවටිදවටි මේ මල්ගහ කොහෙන්ද අතුවලින්ද පැලවෙන්නේ කොච්චරකාලයක් මල් තියනවද කිය කතාකර කර අර මල්ගහල්ලඟ දෙෙවටනොවගේ තමන් කරපු පින් කුසල් මතක් එෙද්දී ැවත නැවත සිහි කරන්න ඕන අනිත්තේවා අමතක කරන්නවන ඒ අභ්‍යශය පොහුණු කරන්න ඕන නැත්තන් ධර්මය අහලා ටිකකාලයක් ගැනකුට පරණයේ මම මතක්වයි මතක්වයි ම මෙහෙම කලා මෙහෙම කලා මෙහෙම කලා කියලා අර පරණ කුණු කන්දල්මා අනුස්සති කර කර ඉන්න සහිකර කර ඉන්නවා විච්ච වැරද් දාඩු පාඩුව ඉක්මනින් අමතක කල්ලා ආයතින් සංගුරයට පත්වෙනයක නිවැරදි වෙනවාගේ අභ්‍යාන්සේ පුුණු කරන්න ඕන. දැ මේට කලින් මේ පින්හවතුන්ට ධර්ම දේශනවලදී මතක් කල්ලා තුනුරුවන්ට තමංගයතිෙන් වරදක් වුනොත්. ඒ තුනුරුවන්ට වෙච්ච වරද නිසා සහර වෙලාට මරණමංචකේ ගිනිදැල් පේෙන්ු පුළුවන් කිය. එක තාත්ක් කනකුට එහෙම වෙලා ඒ තාත්ත තරුවන් කමාකර ගත්ත ගමන් ඒක්කොම නැති වෙලා දැ හැම ලෙඩ වෙලා ඉන්න කෙනෙකොටම හැම මරණ මංචකන්න කෙනෙකුටම දෙරුවන් කමා කළ ලඕව කරන කවදන්නේ නමුත් තමන් පෞද්ජලිකව පුහුණු වෙලා තිබ්බෝත් අමතක කරනයක මන්ගෙන් ඉස්සර වැරදි වනාා තමයි නමුත් මේ ධර්මය හලා මන් නෙවරදි වුණා ඒ නිවැරදිවීම නැත්තම් මේ ධර්මයට පැමිණීම මට යහපතං කියලා අ ධර්මයට පැමිණිච්ච එක ගැනම හිත හිතාන්න පුළුවන් ගොුණොත් එයාට මරණ මං්චකයේදී නපුරු සිත්වලට නර්ක සිත්වලට හි නතු කරගන්න නැතුව එයාට පරලුව යහපත සලසගඩ පුළුවන් පින්වතුනි මෙහිම දෙයක් එනවා ඒ තමයි මරණ මංචකේ යමක් හිතෙන්ට ගත්තොත් එක දිගට හිතෙනවා ඒක ද ඔයාලා ලෙඩවෙලා තියෙනොන ගොඩාක් අමාරුවවෙච්ච. අමාරුවෙන මරනාසන්න වගේ වෙන ලෙඩ හැදිලා තියෙනවාන ඒවාගේ ගෙනකුට දේරීයාට හිතෙන දේවා. එයාට හිත කොන්ට්‍රෝල් කරගන්න බෑ. ඇයිඒයාගේ හිත කාය භහවනා චිත්ත භාවනා වසෙන් පුරුදු කරල නැති නිසා. එයාට එන්න සිතිවිලි ඔස්සේ හිත යනවා මගේ අතනවෙද දෙනවා මෙතනට දෙනවා අමාර අමාරුයි කියලා අර කයි වේදනාවම කිය කියා කෙද්‍රී ගග ඒ වේදනාවම හිත තියෙනවා. ඔයවෙේළඟවට මතක් වොනොත් එේම පරණ වැරදිච්ච එකක්. මං අරයට මෙහෙම කලා මෙහට මෙහෙම කරලා මට කලින් මෙහෙම වනා කියලා මට මෙහෙම වුණනා මං අතින් පව්වෙලා තියෙනවා කියල ඕකම මතක් වෙනවා නතර කරගන්න බෑ. මරණ මංචක කිය නැතිසන් භානක තැනම් පෙන්වත්න්නේ ජීවිතයේ බලවන් පිනක් කරලා තිබ්බොත් එක්කෝ ඒ බලවත් පින්න තමන්ගේ ඉස්සරහට ඇවිල්ල පේනවා එහෙම නැත්තන් තමන්ගේ ඇතින් වැරදි වෙලා තිබොත් ඒක එනවා ඉස්සරහට ඒ නිසා මේ දැන් යම ලොකුවට ලෙඩක්්දුකක් නැතුම් ඇවිදල කියලා ඉන්නකොට ඔය ඉන්න විදිටම මැරෙන මොත ඉදීකල හිතන්දිපා මැරෙන මොහොත කියන්න පින්වතුනී පාරක වානකට හප්ිලා ැුුණත් නාගසේන මහරාතන් වහන්සේ දේශනා කරනවා. විසාාල්ල දේකට චප්ප වෙලා මැරෙන මැස්හගේ පවා. සනිකව මැරෙන කෙනාගේ පවා. ඒ මොහොතේ ඇතිවෙන සිතිවිලි සමුදාය. ඒ මොහොතේ ඇතිවෙන්න සිතිවිලි සමුදාය ගණන් කරන්න බෑ කියලා. කිරකසිය පණහක එව නඇත්තං අක්කරය එකසිය පනහක වී වපුරල ඒ වී ගොඩේ බැත. ගොඩක් ගහල ඒ වී ගොඩේ වී ඇයට ගාන ගණන් කරන්න පුළුවන් කියනවා තප්පරට චප්ප වෙලා මැරෙන මනුස්්‍යයාගේ සත්වයාගේ ඒ මුහුතේ ඇතියෙන සිතිවිලි ප්‍රමාණය ගණන් කරන්න බැකෙන්. ඒ නිසා වහනකට ඔල්ලුකට්ට චප්වවෙලා මැරුණත් ගොඩාදවල් මටක් වෙලා මැරෙන්නේ. ගොඩා දෙවල් සිහි වෙලා මැරෙන්නේ ඒනිසයි දැම්ම කියන්නේ පුහුණුවක් හදාගන්න වැරදිච්ච දේවල් අමතක කරනේව. මොකද මේ අභ්‍යාන්සේ පුහුණු කළේ නැත්තං උදහරණයක් ගත්තොත් ඔයාලගේ ජීවිතේම ගෙදර හොඳට ඉන්නවා නොවනත් එක මහන්තැත්තෙක ඉන්නවා. ඔන්න මොනවාරේ ඔොදර ගොහුරයක් යනවා. ගොහෝරයක් යනකොට තරහා එනකොට එදා මට මෙහෙම කිව්වා අහවල් ගෙදර ගිහිල් මට මෙහෙම කිව්වා උඹයිදා මෙහෙම කිව්වා කියලා අර අවුරුදු ගානක වැරදිච්චේව ගන්නවාන අතෙන්න අර තරහා ආපුගම මෙතික් වෙච්ච වැරදි ඔක්කෝමටික එකදු කරලා බයිනවා. ඒ ඔලුවට එනවා එක දිගට එනවා අතනදී මෙහෙම කලා අතනදම් මෙහම කලා අතනදී මෙහම කලා කනවි අර දරහා හැදිචගමක් එතකල් නොද ටීටිය ඔය වගේ මනි පැත්තට තියෙනවා ඔන්න කවුරු හරි කියනවා අපි රුවන්ගලි සට මල් පූජා කලා අංගුලි මල් සයිට මල් පූජා කලා යායටක පාරවෙනවා අපි ජිය අපි මල් පූජා කළා පහම් පූජා කළ අපි රුවන්ගලි සයටක් ගිල්ල තියෙනවා අපි මයිංගනයට ගිහිල්ල තියෙනවා අපි ශ්‍රමදාන කල්ල තියෙනවා මහිදු සෑයට ශ්‍රමදාාන කළ ගඩුල් ඇැද්ද අපේද අපි කට්ටිට දන්සැල්දදුන්නා මම් පොහෝමාරුවෙන් කන්ද ගල් ඇද්දේ. අර එකක් සෙහිකරපු ගමන් අර ඔක්කෝ ඕමනකනවා. අන්න ඒවගේ තමයි මරනොමංචකේ කෙනෙක්ගේ හිතට අකුසල්ල සිතිවිල්ලක ඇවිල්ලා ඒ සිතිවිල්ලා එයාට හිතෙන් අස්කරගන්න බැරුව ඒකෙම හිත ගියොත්තේවන් වැරදිච්ච ගොඩා දේවල් ඒකට ඇමිණී ඇමිණි එනවා. පින්සිහි කරන්න ගියාමත් එහෙමයි එයන් කරපු පින් ඇමිණී ඇමිණියේනම් ඒ නිසා පංගතුනනි ගෙවල් දොරවල් වල සහ මිනිස්සුස් සමාජයේ ජීවත්වෙනකොට ඕන තලන් හැලහැප්පින් අපිට එනවා. තවතියනවා මුලින් එක කනෑ කතාහල මහම වුණාව වැරදි මහම වුණාව ගැෙන ගොඩාවක් වැරදි අදහස් මිනි සුදරාගෙනන්න කාලියයක් නකට දේරනවා මහම වුණාව ගෙන පහිතාාවග හිට වැරදි කියලා නිවැරදි වන්න ඕනු. වැරැත්දක් නිවැරද වන කන්නාට එන් නිවැරදිවීම කියන පින ප්‍රබල නිසා වැරැදද ඔහුව ලොහ බන්ඳී නෑ හිතු පස්ේ. ඒ පැත්තර හැරෙනවා. ක වැරැද්දක් කිරීමයි. වැරදින් නිදහස්වීමයි කියන දෙක ගත්තොත් ඒකේ කරුම වශසයෙන් බලවත්ම දේ තමයි නිෙවරදිවීම නිවැරදිවීමේ පින ප්‍රබලයි. දේවදත්ත වනත් අවසානයේ තෙරුවන්සරණ ගිහිල බේරෙන්ද තිබ්බා පංචානන්තරිය කර්ම නොකලා නං පංචානන්තරිය කර්ම කරපු නිසා පොළොව පලාගෙන ගියා නත් අවසම් මොහොතේ නිවැරදි වෙච්ච නිසා. නිවරදිවීම කොයි තරන් දෙයක්ද කියලා බලන්ද. අවසම් මොහොතේ තෙරුවන් සරණගේ පිම්බල්ලහිට කල්ප ලක්ෂයක් ගිය තැන සට්හිස්සර කියල පසේ බුදුබාදට පත්වෙනම්. නිවරදිව ගිනිදැල් මතහරි නිවැරදි වෙනවා දැකලා තමයි බුදුරජාණන් වහන්සේ එදා දේවදත්ව මහනවෙෙන් දෙෙනකට මහ කළේ. බුදුරජාණන් වහන්සේ තමාගේ ශීරසට දේවදත්ත ගල් පෙරලන බව ඒවාගේම බුදුරජාණන් වහන්සේ නා ඉදිරිට නාලාගිර එවන බව දුනුවායෝ යොදන බව සංගයා බේද බින්න කරන බව බුදුඇසින් නොදුටුව නොවෙයි බුදුරජාණන් වන්සේ පාඩුව හිඳගත්තා දත්තට සංසාරයම නිවරදිවෙඩ එක මේ අවස්ථාව කෙදදෙනවා දැකලා. කෙනෙකුට නිවැරදි වට ගොඩාව පාඩු විඳින්න වෙයි. සමයට ය නිවරදුනා කියලා නිතයට කිව්වෝ මට වැරදුනා කලා කිව්ව අනිත් අයියාට ඔච්චන් කරාව. විහිල්ලු කරාව. නමුත්ද පාඩුව විදිනෙක සැපායේ නිවරදි විහිම ඉදිරියේ. බුදුරජාජන් වහන්සේ දේවදත්ත නිවැරදි වෙන බව දැකලා ගොඩා පාඩු හින්දා. අපිට මේ සමාජෙන් නිවැරදි වෙන්ද ගොඩා පාඩු ඉඳන්න සිද්ධ වෙනවා. මේ කියන දහම් පද මොහොතක් මතකතියාගන්ධ පින්වතුනි අපේ ජීවිතේ හැම ප්‍රශ්නය අම්ම විසඳගන්න පුළුවන් කෙ එකක් නෑ. හැම්ම ප්‍රශ්නයම්ම විසඳගඩ තියන්නේ ධර්මාවබෝධය පමණයි එතන මෙහා හැම ප්‍රශ්නයම විසඳය නෑ ප්‍රශ්න විසඳගන්න ක්‍රම ටිකත් තියෙනවා එකක් තමයි ඔයා ලොවේ දැන්කරනේවා තමයි අනිත් අයට කියනවා ඊළඟට බෙහෙත් හෙත් ගන්නවා ඔය ප්‍රශ්න විසඳගන්න සාමාන්‍ය ක්‍රම පොලිසියේ යනවා නඩු කියනවා ගොඩා ප්‍රශ්න විසඳගන්න පුළුවන් පාඩු ඉඳලා පාඩු ඉඳල විසඳගන්න පුළුවන් එකැන පාඩුව දරාගණ්ඩෝනයා ඒ පාඩුව දරාගෙන ප්‍රශ්නි විසඳගන්න දැ උදහර හැගත්තොත් මිහින්තලට හොරු ගණ්ඩායිමක් පෙන්න්න ඒ මිහි තලිටපු ඒ කාලට පූ රහතන්වන්සේලා ඒ කාලි මහතෙරුන් වහන්සේ දිවිසින් දැක්හ හොරුටික ඒ තෙරුන්හන් සෙලිරි කියල හොරාට කතා කරලා පැන්ටිකක්දීල කණ්ඩ බොන්්ඩ දීල සතුරු කරවල ඔයාලා ය මේ පැත්තිගියුත් එන්න කියල සතුරු කල්ල ඇව්වා එදා හොරකං කරන්නතු ගිය ආය බෞ් දවසකා පිළ ආය කතා කල්ල කණ්ඩ බෝඩ දීලා සතුටු කරවල ඇව්වා කිව්ව ඕන වෙලාව එෙන්ඩ මෙහි කියෙල්ලයි හොරා යාලු කරගෙන ඔන්ද මාස තුනාක් කණ්ඩ බොන්ඩ දුන්න හොරාට හොරා කිව්මි මුළු ප්‍රදේශයේ ඕන දැන කොරගන් කලාට කමන්නේ මිහින් තල්ලි කිසිදක රත තියන්න එපා කියලලා හුරු පන්සිීට නෝග කළ ම හොරා. වස්කාලි අවසං වෙනකට සංගයා අර තෙරුන් වහන්සේට චෝදනා කළ සංඝයාට ලැබිච්ච දී හරයෙකුටු දුන්නකේ. සංගලාබීෙන් ගිහිියන් සන්තර්පනය කලාකය. ගනන් හහිලාව දන්න තෙරුන්ඩහන් සිනමට කතා කළා. වස් පාවාරණය දවසේ. ප්‍රායිශමතුන. මා මේ හොරාට වතුර දීල තියෙනවා කණ්ඩ දීල තියෙනවා. මෙ මේටික දී ති මාසතුනා. ඕකට කොච්චර වියදමක් යිද කියල උබන්සි දැම් බලන්නගවවා. ඉරෝසියා ඒත් සාවිදහස ගණන් හදන කෙනෙක් ගාන හද කිව් හොාට ගහිල්ල තියෙන ිත්‍ර වියදමක්. මේද මෙහින්තලේ මහ විහාරයේ තියෙන බඩුවලි බඩුත් එක්ක බලුට කොච්චර වියදමක් දැහවා. කිව්වා අපි මේ ව්‍යහාරයට ඇතුල්ලෙනකොට දාල තියෙන පාපිස්සේ වියදම වැඩී මේ කෑමට වඩා. කිව්ව මේ හොරා මුළු මෙහි තලීම කොල්ල කණ්ඩාපු එක තු මං අරවාගේ කෑමටිකද්දීල මෙිච්චර සංගලාභයක් රැක්කා ඕග තමයි මංකල්ලේ ඔබන්සල කැමැති තීරණයක් දන්නකෝ ඉ සංගයා නහට වන ඉනිසා සමහාරය ප්‍රශන විසඳන්දී යම් පාඩුවක් ක්‍රඳින්ද වෙනවා නැන්දම්මල ඉල්ල ප්‍රශ්නවලදී පොඩි දෙයින් හිතරිදිල කෑකොත් සංගහල පවුල් කැඩෙන දැනට ප්‍රශ්න දුරදිග යනවන මුලින් හිතරි දෙන පාඩුව ඉවසගෙන හිටියනම් හික සැපයිනෙ පාඩුව ඉවසන්න ඕන අපේ හිතේ තියවා දෘෂ්ටියක් පාඩු විඳින් අපි කැමතිනෑ. අපේ හිතේ දෘෂ්ටියත් තියෙනවා ඉරි සමන්ද අපි සමච්චලට ලක්ව නොට කැමති නෑ. නින්දාවට ලක්වනොට කැමති නෑ ගෙදර ලොක්කා තමන් කියන තැනේ මානසික මට්ටම හිට පුගමක් එයා පාඩු ඉඳන්න කැමතිය. පාඩු විඳින්න වෙනවා සමහර ප්‍රශ්න වලද. නඩු හබ ඉඩම් ප පාඩු විඳින්න වෙනවා. ඒ පාඩුව ඉඳින් නැතව නඩු හබ කියාගෙන ගාගන මරාගෙන සංසාරයට වෛරක්කාරයෝ බිහි කරගෙන තමයි මැරෙන්න්නේ මේ මිනිස්සූ. ඒ ඉන්දියාව බුදුරජාණන් වහන්සගේ කාලිට කලින් දසබෑ රජ්ජුරෝ කියල විශවාල බලසම්පත්න ශක්ති සම්පන්න රජවරු දහ දෙනෙ කිහිදිය ෝධ සම්තුය තිබදුන දස බෑ රජරු අතර ගත පණ්ඩිතය කියලා ඔයි ගමේ හිටිය මල්ලෝ පොරකාරයක්ඒ රජරෝ නිකන් එන්න ගමන් අර මල්ලෝ පොරකාරයා මල්ලෝ පොරවොල්ට ඇද ගත තමන් ගැන්ගේ ශක්තිය බලය පෙන්න්නද ඇරන් නිකං ඉන්න ගමන් එත්ත කරණ්ඩුවකටත් ලැවිල්ල ඒ මල්ලෝ පොරකාරයා මැරුව. මල්ලෝ පොරකාරය යක්ෂයක් වෙලා හිපදුණ අවසානයේ ඇතිවිච්ච වෛරෙන් දසබෑ රජ්ජුරුවන්ගේ පරම් පරාවම මෙහි පිටින් අතුගාල දැන්ම. අර ඇතිවිච්ච පොඩි වෛරයේ අත්හැරගන්න බෑ අර රන් ඇටියකට ආසාව ඇතිවිච්ච නිසා බුදු කෙනෙගේ හිසට ගල් පෙරලන දේවදත්යෙක් බිහිවුණ එදා ඒ දේවදත්ඒ අත්තැරල තිබන මහ බෝධි සන්තිය නිවී ප්‍රශ්නය ඇත්්දේ දේවදත් අයි ඒ රන්තැටට ලෝභ කළේ තමන්ට නැති ලැබිච්ච වෙලාවෙක් ගත්තෙන පස්වී ලෝභ කලා තුනේ අත්තරිනවා කියන එකන කාන්ත සැපයා. අත්හරිනවා කෙනක කාන්ත සැපයක්. මහබෝධි සත්තුව අත්තහෙරියම් පාල්ඩු විඳල්ල ජීවිතයේ සැනසිල්ල හොයන්රෝට අත්තහරල ජීවිතයේ සැනසිල්ලො හොයන් ෝන. ඉවල්සලා ජීවිතයේ සැන සිල්ල හොයන් ෝට තමයි පොඩි පොඩි දේවල් හිතේ තියාගන ඒවා හිතේ පැසවා පැසවයින්ට දෙන්නේ පා මේ මනුස්සෙකු වචනයක් කිව්වා කියන්නේ ඒ මේ හිිස්වා තලට මුදා හැරකු දෙයක් මිනිස්සු කියන වචචනය මේ හුළඟට ගසාගනයන්ති ඉඩ දෙන්නයාපි ඒ කෑරන් දාගන්නවා මේ සරීරකුඩුවට හුලගේ වචනයක් යන්ඩ දෙන්නේ ඇන. කවුරු යමක් කිව්වොත් ඒක මේ හිස්වා තලට මුදා හැරපු දෙයක්. ඒ කැරන් රුවා ගන්නවා මේ හදවද ඇරං ඒක උලින් ඇනගෙන ඇෙන ඇ ඇනගෙන ඉන්නවා හුලගේ පාවෙලා යන්න දෙන්නේ උපාන්සකම්ම කෙන කියවා මගේ මිනිහ. ගේ හිත දිදෙන වචන කොච්චරද කියනවරද කියනවා නංහාමුදුරණය මගේ හදවත්ව පලාගෙන හිස් මුදුනේ මතුවෙනවකොේ වචන කැනෙ හිත රිදෙනව ඔළුව හිරවෙනවා කියලා කියන්නේ ඇයිඒ මුණේ ඒ ආයුදධයේ හදවතට අයරම් මේ බිනිියගේ හැටි මෙමයි මුගේ හැටි මෙහිමයි කරම විපාකල හැටි මෙහිමයි මම්ම කරගත්තු දේවල් තමයි මේ අනේ මේ සංසාරෙන් නිදහන් වෙනමං ගොඩක් පින් කරන්න ඕනු කුසල් කරන්න ඕන යහපද කරන්න ඕන කියලා තව තවත් ධර්මයට සමීප වෙන එක තියෙද්දිින් අර තවයිච්චනෙකුට සාපකර කරඉන්නවා. විෂදය නෑ මැරෙන කල්ලොවේ ප්‍රසන. ඉටසේ මරණ මංචකයේදී මතක් වෙනවා. සමහර මිනිස්සු කියනවා. මරණටවත් එන්නෑ මං ඔය කිය පුවචනයට කියලා. ඇත්තටම මරණයටවත් එන්නෑ. මම දැකල තින්නහ මිනිස්තුු. කලාදුරකින් මනුසුලෝකෙට ඇවිල්ලා. කෝන්තර හිතී තියගෙන මිනිසු මැරණ හැති දැක්කාද. ඕවාගේ දෙයක්වත් අත්තාරන්න බැරිනම් මරණ මංචකේ ගිනි දැල් පෙනෙද්දී කොහොමද සත්්‍රයායේ අත්හරින්නේ. ට වෙච්චි වැරදි තේරෙනවන අවසාගන කාලී නම් ධර්මය හම්බ වනේ මැරෙන වෙලාවෙල් ෙඩෑඇද ඉද්දීම් පරණයව මතක් වෙනවනම් අඳ ඒවත් දන්න ඇති කාලෙ සිද්ධ විච්ච දේවල් මං ඒව දැන් අත්තේරයා මන්දෙන් බුදුරජාණන්සේ සරණ ගිය කෙනෙක් ධර්මය සරණ ගිය කෙනෙක් සංගයම් සරණ ගිය කෙනෙක් මං බුදුරජාණන් වහන්සේට පැහැදුන කෙනෙක් පරණ දේවල් මං ඔක්කෝම අත්තැරලා ඉන්නේ කියලා අත්හැරියා අත්හැරියා කියන ඒ එයාගේ භාවනාව හිත ඇතුලි තියෙන් දඕනු. ගොඩා කොය අත්හර නැතිකම පරන්න දේවල් මතකතියාගෙන ඉන්නකම ඒවා ගොඩාදුරට නරක ලෝකවලකයන් රූපකාර වෙනෝ. අමතක කරන්න අපි ගොයි තරනම් පුංිකාලේ අම්මලලාගේ තාත්තල හිතරි දෙෙන වචන කිව්වද. දලේ අමත කල්ලා අදටත් අපිට සල කනවා. ඔයා ලත්ව ලගේ දරුවන්ගෙන් ගොඩාක් වැරදිවෙද්දී ඒවා අත්තාාරයෙන්ට. ස්වාමියන්ගේ වැරදිවෙෙද්දී අත්තාාරයෙන්න්න. බිරිඳගේ වැරදිවෙෙද්දී අත්තාාරයෙන්න්න ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟට සද්ධාවන්ද උපාංසුක ඇවිල්ල කියනවා ස්වාමිණී අපේ ගෑනේ අයාලය යනවා. මටේකට ඕන තරන් කරුණු තියනව සාක්කතියනවා කියලා. බුදුරජාන් වහන්සේ වදාලා අත්හරන්න කිෝ. කසා දෙන වෙයි ගෑනි රකිනවා කියන අදහස අත්හරයන්න කිවෝ. ගෑනු කෙනෙ කෝනාවට වැඩිය ලෙන්ගතුකම් පෙන්නගෙන තමන් ගවට අවෝල්. ආදරයේ වැඩී කියලා. සෙනෙහසේ සීතල දියධාරින් ස්වාමියාව නාවද්දී. බුදුරජාන් වහන්සේ වදාලා බිරිඳ මට ආදරී කියල උද්ධාමයට පත්වෙෙන්න්න පාටකෝ වච්චර නැමැති කෙටේරී ඇර ස්වාමියාව කීතු කීතු කරදද අ බිරිද අනේ මංම බැඳපු මගේ ගෑනී මට දෙන වද කියලා කලගිරෙන්ඩ පාටෝ මේක තමයි සසර ගෙන හිතන්නක ඉජැන ආපු සංසාර පවුල් කඩාකප්පල් කරගෙන ගැයනි අතහරලාක්. පවුල් කඩාකප්පල් කරගෙන තියෙනවා පොළවෙ වැලි කෙටගානට වැඩිය. ඒත් ප්‍රශ්න විස දුන්නේ. ඔයාලට සසර පේනවනම් මගේ බුදුරජාන් වහන්සේ වදාළ ධර්ම ඒ කාන්ත සත්‍යයයි සමට මේ ජීවිතය පවුලක් ැඩෙනකොට කැනච්ච පවුලේ කැන නුසයක් බිරිඳහු ස්වාමිය විවහකර ගත්තන මීට කලින් කෝටි ගානම් පවුල් කැරිල තියනවා කෝටි ගානක් අතැරපු මිනිහම මේ ජීවිත කල්හද වැන්දා කෝටි ගානක් අතැරපු විස්තරිය මේ ජීවිතය කසාද වදා ඕකතමයි සසරය බුදුරජාණන් වහන්සගේ ධර්මින් හැරනම් So high, else, Zangada, to to ැ කිසිම විසඳමක් ඇත්තටම මේ අපේ ගෙවල් වල තියෙන ප්‍රශ්න වලට වඩා ගෙවල් වල කැන මේ මරාගණ්හදනව පහුවදා හොඳයි. මේකට හිනා වෙලයින්න ඇන්දැවට මරාගන් හදනවා ඕ තමයි ගෙව් කියන්නේ මොකක් දුොකරගන්නම ගෙවල් ගිහි ගෙවල් මේ හොඳයි මේ වෙනස්ෙන්. එතකොට ඔයවාගේ ගිහිගිවල් තියෙද්දී ඕවන්ට උත්තර හොයෝ යහ තමයි මේ පොළොවි වැලිකට ගානට වඩා සංසාරය පියාවේ. විසුදුන්නෑ එවනට අප මෙ මේ විදදියට දුක්විඳවිධ යන්තෙන් නැවත නැවත ඉපදෙන නිසානයේ කියලා ඉපදීම නැති කරගන්න විසුඳම කොයාගෙන යන්නෑ. බලන්ට ඔච්චර දුක්කන්දරාවක් මේ ජීවිතය නොවින්දම. ගේ බුදුරජාණන් වහන්සේට ලෙඩේ දැක්ක ගමම්ම හිතුුණ ඉපදුන නිසා ඒ ඉපදීමට නින්දාවේවා වයසටිගිය කෙනේ දැක්ක ගමම්ම හිතුුණා ඉපදුන නිසා ඉපදීමට නින්දාවේවා මැරිච්ච කනෙ දැක්ක ගමම කල්පනාවට ඉපදුන නිසා ඉපදීමට නින්දාවේවා කිය ඒ යං විමුක්තියක් ශත්‍රමණය ඔහු වෙනවාද ඒ විමුක්තිය ස්වයාගන යන්ද ඒ සිද්ධාරත මහා බෝධි සත්්‍යය පිළිපන්නා බෝධිසත්වයන්ගේ ඥාන සම්පත්තිය කොහොමද ඒ නිසා වැටින්න කඳුල්ල පිහදාන්ගෙන බනපද්ධයක් කාල හිත සනසාගන්ට. ඔකට ලස්සන දහන් අවවාදයක් අප ලොකසාමන්දම්සේ අපද දීල තියෙන. ඒදමිට ලැබිෙන ගුරු ඇසුර ලබී චවාන්දය තමයි මේ ලෝක වැඩි ධර්මය ද අධාරමේද හයිංගියන් බලන්න අධරම වැඩි ධර්ම මේ පොඩ්ඩයිද දැන්තියෙන්නේ ගොඩායිද පොඩ්ඩයිදන්නේ අදරු මේ වැඩි අධරම මේ ස්පර්ශවීම දුකද්ද පීඩාවත්ද සැපත්ද දුකයි පීඩයි. ධර්මය ස්පරසවීම සැනසිල්ලද්ද පීදාවක්ද සැනසෙල්ලා. එහිනම් වැඩිපුරම තියෙන්න්නේ අධර්මයනම් අපිට වැඩිපුර දැනෙන්නේ මොකක්ද පීඩාව අපහසුව දුක හේතුව අධර්මය වැඩ අධර්මය ෂ්පර්ස වෙනවා. ධර්මය පොඩ්ඩයි ඒක ඉස්පරස වෙනපුට සැනසිල්ලක් කෙනවා කෝඩියක් ප්‍රශ්න මැද බණඩින්ගක් අහනකොට හිත දිිංගස් සැනසෙනවානී. දර්ම ඉස්පර්ස වනා. කෝඩියක් ප්‍රශ්න මැද කිරිසිදු පාටිින් බබලන සෑයක් ළඟ වැැඳගෙනු පිරිතක් කියනකොට හිත සැනසෙනවානින්. ධර්මයක් ඉස්පර්ස වනා. කෝඩියක් ප්‍රශ්න මැද කසාවත් දරාගත්ත සඟරුවන් වහන්සේලා දකිනගොට හිට සැනසෙනවානී. පොඩ්ඩක් පරසෝන. සංසාරයේ හැටි මෙමයි කියලා හිතනකොට හුස්ම ගිල්ල සැනසිල්ලක් එනෝ. ධර්මයක් ඉස්පරසෝන. ඇමි අනිත් වෙලාට කරදර පීඩාව වැඩි අධර්මය. ජීව එක දැම්මත් නිවස් ැව්වත් පත්තරයක් බැලුවත් ඊළඟට සෙද් දෙක් ලංගංගියත් කුම්පුුරක් ලංගිංගියත් පාරක් ලං ඉංගියත් මංගුල් ගෙදරක කියත් හැම තැනම කසුකුසු 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 එකකාට චෝදනා කරන දෙහිස්ුපාලන කතා කුණු කතා ජරා කතා ඉළඟට ස්වාමයා බිරිද දරුවෝ යැයි ධර්මය දන්න එනෙවෙේන්නේ. ධර්මී දන්න ඇති අයගෙන් තමන් දෙන්නේ පහසුවත්ද පහසුවත්ද. ඉති ඒ සත්‍යය පිළිගන්නකෝ තමන්ගේ දරුවෝ ධර්මය දන්න ඇත්තං ඒ අයගින් අපිට එන්නෑ පහසුවක් ඒක හේතු කල දහමක් තමන්ගේ ස්වාමයාා ධර්මය දන්න ඇත්තං ස්වාමියගෙන් එන්නෑ පහසුවක් ඒක පිළිගන්නකෝ තමන්ගේ බිරිඳ ධර්මය දන්න ඇත්තං බිරිඳකින් එන්නේ අපහසුවක් එක පිළිගන්නකෝ ගෙල්ලඟගේ ඉන්න අඒ ධර්මය දන්න ඇත්තං. එලා ඉන්න අධර්මය තුළ ඒඇකින් අපි ටිස්් පරස වෙන්නේ අපහසුවක්. ඒ කාන්තිෙන් ධර්මය තුළින් ඇතිවෙන්නේ පාසුවක් බවත් අධර්මය තුළින් ඇතිවෙන්නේ අපහසුවක් බවත් බුදුරජාණන්සේ වදාළදී සත්‍යයයි සත්‍යයයි කියලා බුදුබණ පදීට පැහැදි පැහැදින්න. වැටන්න කඳුල්ල නතර කරගන්නට පුළුවන්. මරණ මංචගේ විතරන්නවෙයි ගෙවල් වල ඇවිල්ලෙන ගින්න නිවන්න පුළුවන්. හදවතයේ පදවත පුච්චන ගින්දර නිවන්්ඩ පොළුව. මේක තමයි සසර කියලා. අත්හරන්න මිනිිය මොනොවා කිවත් අත්තාාරයන්න. ඒව හිීතේ ඉතියාාගෙනන්න එපා. බිරිදක් විදිට යුතු ග්ික විෂ්ට කරන්න. ඇන්ටි ෝදල දීල කන්න බොන්්ඩ දීලා. ස්වාමීක් විදියට යුතුගං විෂ්ට කරන්න අඳින්ට පලදිින්ට දීල කන්න බොන්ඩගෙනක් දීලා බිරිඳ මොනවා වුණා. අම්ම දාත විදිට දරුවන්ට යුතුගං ඉෂ්ට කර්ඩ උන්තිස්පැයේම පෝර්න්න එක හිතියත්. ගෙදරේවුන්ට වැඩිය පිටේුන් ලොකනක් උන් දරුවනී කියලා. තමන්ගේ අම්මා අම්මාගෙන් සූදු කෙලින්ට පුතා ඇවිල්ල අම්මාගෙන් අම්ම එදා වීසේරුවක් වේලනවා. දියන්ගියයක් හරිකි අම්ම කොනෑ. උට මට විතර මට දෙන්න තමයි නැත්ති කියලා අම්මට පයින්ගැහෝ පුතා අර වීටික උඩටම වැටුුණම්. ඒකා ලඟින් ආපු බස්සෙක් කෙල්ලිල යද්දි. දොරලඟ කකුලේගේ දාගෙන අම්මට ගහපු කකුලම පාර අයිනෙන් ගන්න කුට ලයිට්කනුවක් වෙදිලා හැඩනක්. පුතා ස්පරිතාලේ. අර අම්ම වැටිච්ච වීටිකම කොටලා ඒකෙ කැඳහදාගෙන අම්මහවස පුතා බලන්න ගියා. අම්මට ගහපු එක යන ලෝකෙක යැයි. අ මව් ගුණේට රම්මා මව් ගුණේද ඒ අම්මාවරු සත්පුර සම්මාවරු මිත්තා කරුණා මුදිිතාවෝ ඇති ඒ උත්තමාවයෝ යායුතුතැන්ට යනවා. මෞවගුණේ නසාගණ්ඩෙපා දරුවන්ගේ දරුගුණේ නැසුනාට ස්වාමිවරුන්ගේ ස්වාමිගුණ නැසුනාට බිරිින්දෑවරුන්ගේ බිරිින්දෑ ගුණ නැති කරගන්නඩපා. පැහැදිලේද. ගිදර නිවාගණ්ඩය විදිහට අනිත් අයි ඇවිල්ල මේ නිවා නෑ ඇති පිච්චි පිච්චි හිටියා ඇති අඩාඩා හිටිය ඇති වැලපී වැලපි හිටියා අනිත් අයත් දුක් ගැනවිලි කියනවට කියන්ද සංසාහරි හැටිය ඔහොමයි ඌටත් වඩා අපිටත් ප්‍රශ්නතිෙන්වා පිහිත හදාගෙනෙන් නකයව. ඒකත්වා සැනසිලි වචනයක්. මට සමරයි දුද්ගැනවිලි කියනකුට මං එක පාරම මගේ ප්‍රශ්න ික්කන ඔපේ ෙදර ම අරකයි මිකයි කිය ආදරන මං යන්නන්ගේ ලයනවා. මං කියනට හකරන්න බැයි අයට තුට ඒ අත්තේරම් ගන්නන ඒ අය කියනවා ද අපිටත් අහගනන්න මාර කියල. හැම තැනම තියෙනවා. ්‍රස්න නැතිතනන්නේ. පැහැදිල නේද. ඒ නිසා ඉවසන් ඉවසන්ඩ අත්හරන් ඩවිඳ ඊළඟට අමතක කරලදාන්ඩ ඒ වගේ කරල තමන්ගේ හිත රැකගන්න. දැන්නම් ධර්මය තේරෙන්නේ දැන් තිසරණයට පැමිණිලම් නිතර නිතර ධරමය හලා ජීවිතේ ධර්මානු කොල හදාගඩ. ලේසි නෑ කියන තරම් හිමීටමට පුහුණවෙඩෝට මං මේ බනපටන් ගත්තේ පොහුණුව යුතු අභ්‍යාසයක් ගැනයි ඇද දහම් දේශනා කරන්න ඒ තමයි අත්හැරීම අල්ලගණ්ඩෙපා එක කෙනගේ වචන පරණ දේවල් පරණ වැරදුනොතෙන් අල්ලගණ්ඩෙපා තමන් වනත් යම් පාරක යනකොට තමන්ඩ වැරදුනා කියලා තේරුුණොත් එතනින් අත්තරන්න පැහැදිලිද ඉති ඒ නිසාම අත්හැරීම බුරුදු කරලා ගෞතම බදුරජාණන් වහන්සගේ ශාසනයේ ධරමේ තුළින් ලබන සැනසිල්ල ලබාගන්ද අපිට වාසන උද්දාවේවා සාස පංතුන මේ පංහතුන්ට අද ධරමානු ශාසනාවක් වගේම මහ පින් පණි විඩයකුත් ලැබුණක් තිංගතුන ධාන්තුන් වහන්සීලා අතුරු දහංගුණට පස්සේ. මේ පොළොව ගෞ තුනක් වැඩින කල් තුන් ලෝකම කිසිම කෙනෙකුට දෙවියකුට බ්‍රහ්මයකුටවත් ධාතුන් වහසේ නමක් දකිින්ට නෑ ඇස්වලින්. ධාතුන් වහන්සේ අතුරදහන් වෙලා මේ පොළොව ගෞ තුනක් වැඩිනකල් ආය බ්‍රහ්මයකුටවත් ධාතුන් වහන්සේ නමක් අබෑටයක් පොමණ ධාතුන් වහන්සෙනමක් වත් දකිට නෑ. ඒ නිසා දුර්ලබව මේ මනුස්ස්‍යයන්ද ලැබෙන ඉතාම සුළු මොහොතක ලැබෙන වාසනාවක් මේ අසු මහාශ්‍රාවක දහතු වන්දනාව ඉතින් ඒකෙන් පිම්පුරුවගන්ඩ ඉතිං අද දවසේ මේ උුතුන් ධර්ම දේශනාව සඳහා දායකත්වේ දැරුවේ රූපවානියඔස්සේ විකාශනය කරන්න ගුවන්විදිලි ඔස්සේ විකාශනය කරන්න ඔස්ටේලියාවේ ඇඩිලේට්ි පදිංචි පිංවත් ඩිලාං ගිරිහා ගම මහත්මාන් සහ සොනාලි යසෝදරා යන දෙපල. ති මේ රැසවන සියලු පින් සියලුපියේ පං කැමෙන්ති දිවියූ අනුමෝදංවිත්වා දෙවියන්ගේ දිව්‍යශීසුරු අඩාාවර දිනේ වේවා. මේ සියලු දෙනාත් ගෞතම බුදුසසුනත් මේ ලඟදරනත් දෙවියූ ආරක්ෂා කරත්වා. වගේම පිංවතුන් නමින් මේ පරලෝගිය සියලු ඥාතීන්ට ඔබ කවරොත් නමින් මේගේ ඥාන්තීන්ට මේ පින් අනුමෝදැ වී පරලෝ යහාපත වේවා. අපගේ ජීවිතයට යහපත පිලිසරණ බුද්ධ ශාසනයේ රැකවරණය අපිට සල්ලසාධයන අපගේ පරම පූජනය ගුරුදේවෝත්තම කල්ල්‍යයානමිත්‍ර පින්වල් ලොකුස්වාමෙන්න් වහන්සේට මේ පින් අනුමෝදැන් වී නිදුක් නිරෝගී දිීර්ගායසම සැලසේවා. පින්ගොල් ලොකස්වාවින්නාන්සේ ඇතුළු ගරුතර මහ සංගරත්නටත් අනගානකා මෑනිවරුන්ටත් පැවිදි අපේක්ෂික දූපතුන්ටත් ගෞතුම් බුද්ධශහසනයේ ධරමාබෝධේට මේ පිං හිතුවාසනාම වීවා.ඒවාගේ මේ මාසයේ හයවෙන දින උපත ලැබූ රාහුල්ල තේජස් බණ්ඩාර ගිරිහා ගම පුතනුවන්ඩ මේ පින් අනුමෝදැවී නිදුක් නිරෝගී දිහිර්ගායසත් අනාගත ජීවිතය සම්බුදු සසනේ පිළිසරණ ලබමින් මනුස්ස්‍ය ජීවිතය පිළිසරන ලබන පින්වන්ත දරුවෙක් වෙන්ඩ වාසනාව ලැබේවා. දෙදශ විශ්සේ අගෝස්තු මස දාසේවිනිදින උපත ලැබූ ඇසලසාක්‍ය බණ්ඩාර ගිරිහරගම් පුතාටත් සත්පුරු සඇසුර කල්්‍යාන මිත්‍ර ඇසුර මේ බුදුසනය පිහිට ලබන්ට මී පින් හීතුවාසනාම වීවා. ඒවගේම සුජීවත්ව සින ලාල් ගිරිහාගම අපපාච්චීට අසන්ති ගිරිහගම මෑනියන්ට අතුළ නාවාන්න අපපච්චීට අසෝකානාවාන මෑණියන්ට සහ ලලිතාම් සිල්ව ආච්චයම්මාන්ට පින්බලේ නෙදුක් නිරෝගී දිහිර්ගාශශ සම්පත්තිය ධර්ම අවබෝධී සැලසේවා. ඕස්ට්‍රේලියේ වැඩිලෙට්හිි පදිංචි පිින්වත් ඩිලාන් ගරිියහගම මහත්මාට සොනාලී යසෝදරා මහත්මයටත් මේ පින් අනුමෝදංවේවා දැනට රෝගාතුර රෝහල ප්‍රතිකාර ලබන යමුනාාවික්කන් වරන්න මෑණයන් ටික්මණින් නිෙදුක් නිරෝගිව සැලසේවා මේ ධර්ම ධර්මදානය ලබාදුම් මේ පින්වතුන්ට ගෞතුම් බුද්ධසාහසන ධරම අවබෝධීම සැලසේවා. ඒවාගේම මේපින් ඔතුන්ටත් ධර්මේශ්‍රවනය කළ ලොකුකුඩාශීලු දෙනාටත් මේපිින් අනුමෝදං වේවා කායික ශ්‍රයෙන් සූපත්්‍රේවා මානසික සුවයෙන් සූපත්වේවා ලෙඩත් දුකක් කරදරයක් පීඩා වකින්සාාවක් උපද්‍රවයක් නොවේවා. උතුන් චතුරාරි සතති දර්මි අවබෝධ කරගෙන ගෝරතර සංසාරයෙන් නිදහස්වෙන්ද වාසනාව ලබේවා. Quan වැනි ව ධर्म ஷමීම, hता YouTube channelनले सब्rाइ कर சनवाक उබන්න.